බණ්ඩාරසගෙන් මම ඇතරම වාංශ විෂයත් ඒවගේ ආර්ථික විද්‍යාව කියන විෂයන් තමයි හැදෑරුවේ. ඉතින් බණ්ඩාරස ගැන කියනවා නම් ඔහු ගුරුවරයෙක් විදිහට ඉතාමත් සුහදශීලී ගුරුවරයෙක් සහ උගන්නන දේ බොහොම එකනේ හැම ශිෂ්‍යයෙක්ටම ශිෂ්‍යාවකටම එක ග්‍රහණය වෙන විදිහට උගන්නපු ගුරුවරයෙක්. මට හිතෙන්නේ පන්තියේ හැම කෙනෙක්ම සර් සාමාන්‍යයෙන් ටිකක් නිවුණු චරිතයක්. නමුත් සර්ට අවශ්‍ය වුණා හැම දරුවෙක්ගේම අවධානය හැමතිස්සම සර් වෙත යොමු කරගන්න. ඒක නිසා වෙන මොන හරි වැඩක් කරත් සර්ට අක්ගාලා ඒ කෙනාව දකිනවා. ඒ කෙනාට කියනවා මේ පාඩමට ඇහුම්කන් දෙන්න කියලා. ඉතින් අර ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් එක පන්තියක හිටියත් ඒ හැම කෙනෙක්ම කරන දේ ගැන සර් හොඳ අවධානයකින් හිටපු ගුරුවරයෙක්. ඒක විශේෂයෙන්ම මම දැකපු දෙයක් ශිෂ්‍යාවක් විදිහට. ඒ වගේම දැන් මම හැමදාම සර්ගේ ක්ලාස් එකේ ඉස්සරහාම පේලියේ වාඩි වෙන කෙනෙක්. ඉතින් ඒකත් මගේ යාළුවෙක් මට ඉඩාල්ලලා තියෙනවා. ඉතින් හැම කෙනාම කිසිම කෙනෙක් තව කෙනෙක් එක්ක කතා කරනටත් සර් කැමති නෑ. උගන්නන වෙලාවට සම්පූර්ණ අවධානය සර් වෙත යොමු වෙන්න ඕනේ. ඉතින් මං කියන්නේ ඒ යොමු වීම තුළින් මට හිතෙනවා ඒ සර් කියපු දේ හැම කෙනෙක්ටම ග්‍රහණය කරගන්න හරි ලේසි. මම දැකපු දෙයක් තමයි සර් බොහෝම කෙටියෙන් නමුත් කියන්න අවශ්‍ය හැම දෙම හැම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දුන. මොකද වැල් වටාරම් කියලා ඔළුව පිරෙනවට වැඩිය අවශ්‍ය දේ තමයි හැමතිස්සම සර් කියලා දුන්නේ ඉගැන්නුවේ. ඉතින් මට හිතනවා අපි අතිරේක පන්තියක් විදිහට මං ඇත්තටම මේ පන්තියට විතරයි ආවේ. මට ඒකේ ප්‍රතිඵල මට ලැබුණා ඇත්තටම. මම බොහොම කැමැත්තෙන් ආපු පන්තියක්. ඒ වගේම කවදාවත් සර් එහෙම හැම කෙනෙක්ටම දඬුවම් කරපු කෙනෙකුත් නෙමෙයි. ඒ අවධානය දිනා ගැනීම විතරයි සර්ට අවශ්‍ය වුණේ. හැම කෙනෙක්ම සර් වෙත යොමු වෙන්න විතරයි අවශ්‍ය වුණේ. මං ඉතින් හිතනවා සර් ඒ උගන්නපු දේවල් හැම කෙනෙක්ම ග්‍රහණය කරගන්න ඇති. මොකද අද මේ අපේ සමාජයේ කියන්නේ අපේ ක්ෂේත්‍රවල විවිධ ක්ෂේත්‍රවල ඉතාමත් ඉහළ තනතුරු දරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් රාශියක් ගත්තොත් බණ්ඩාරසර්ගෙන් ඉගෙන ගත්ත අය. ඉතින් ඒ ගැන හරිම සතුටුයි. ඉතින් මං හිතනවා සර් පුද්ගලයෙක් විදිහටත් ඉතාම සුහදශීලී හැම කෙනෙක් එක්කම අදටත් සර්ට හැම චරිතයක්ම ගොඩක් කලාවට මතකයි. කලාකරුවන් විතරක් නෙමෙයි සර්ගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගොඩක් අය සර් ළඟට આવොත් සර්ට මතක් වෙනවා ඒ කවුද කියලා. ඉතින් ඒ වගේ හැම කෙනෙක්ටම අවධානය යොමු කරපු ගුරුවරයෙක්. ඉතින් මං හිතනවා ඉදිරියටත් සර්ට තවත් ඒ වගේ ඊටත් වඩා දැනුමින් පොහසත් දරු පරපුරක් අපේ රටට දායාද කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සර්ට දීර්ඝාෂි ප්‍රාර්ථනා කරනවා.